Inside Story. ආචාර්යතුමා රජය කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේදී සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඒක එහෙම වෙනවද? බලපෑමක් වෙනවා. මම හිතන්නේ ඒක අපි තේරුම් ගත යුතුයි බලපෑමක් වෙන්නේ EPF ETF වල තියෙන මුදල් ප්‍රමාණය දැන් තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී ඒ අරමුදල් වලට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය පහත යනවා. ඒ හරහා බලපෑමකට ලක් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව පෙන්නන දේ නෙවෙයි නේද මෙතන වෙන්නේ. 10ක 11ක විතර පොලි අනුපාතය යටතේ තමයි මේ අරමුදල් වලට මූලික වශයෙන්ම පොලි ආදායම ලැබුණේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා යෝජනා කරලා තියෙන්නේ 10.9 කියන අනුපාතය යටතේ 2025 2028 කියන කාල සීමාවට අදාළව ක්‍රියාත්මක වෙන පරිදි බැඳුම් කර කල්පිරීමක් තමයි යෝජනා කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම 10.9 කියලා කියන්නේ ඓතිහාසිකව අපි ගත්තොත් පහළ පොලි අනුපාතයක්. පහළ පොලි අනුපාතයක් නිසා අර පොලි විදිහට අමතරව මේ අරමුදල් වලට එකතු වෙන්න තිබුණු මුදල ඇත්තටම පහත යෑමක් සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සේවකයින්ට අයිතිකර විදිහට බලපානවා. මම හිතන්නේ අපිට නෑ කියලා කියන්න බෑ. තවත් සරලව කිව්වොත් EPF ගිණුම් ශේෂයට බලපෑමක් සිද්ධ වෙනවා. එහෙම නේද? 1/1 හෝ 2/2 හෝ පහළ පොලි අනුපාතය යටතේ ප්‍රතිලාභ ලැබීම කියන එක අර සේවකයෙකු ලැබිය යුතුව පැවති විශ්‍රාම දායකත්වයේ අරමුදල යම් මට්ටමකට පහළ මට්ටමකට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මහ බැංකු අධිපතිවරයා කිව්වා ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියෙන් බැංකෝ පද්ධතිය ඉවත් කරනවා කියලා. EPF ගිණුම් වලටත් අත තියන්නේ නැතුව මේක කරන්න වෙන විදිහක් නැද්ද? අපිට එකඟ වෙන්න බැරි තැන තමයි ඇයි විශේෂයෙන්ම ඉන්ෂුරන්ස් වැනි ආයතන කරලා තියෙන බණ්ඩාගාර බිල්පත් වලට අදාළව කරලා තියෙන ආයෝජන ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සැලකුවේ නැත්තේ පෞද්ගලික පාර්ශවයන් මිලදී අරගෙන තියෙන බඳුන් කරහා බිල්පත් වලට අදාළව මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සලකා බැලුවේ නැත්තේ කියන කාරණාව කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. මොමන හේතු පදනම් වුණාද? එක්කෝ ඒ වායේ තියෙන ආයෝජන යම් මට්ටමක පහළ මට්ටමකද පැවතින්නේ. එහෙම නැත්නම් මේ හරහා සැලකිය යුතු බලපෑමක් අපි අර කියන මූල්‍ය අවශ්‍යතාව සැලකීමට පහත් හේලීම සඳහා ඒවා එතරම්ම වැදගත් නොවනවද? මේ කරුණු සියල්ල කෙරෙහිම මං හිතන්නේ අවධානය යොමු කළ යුතුව තියෙනවා. බැංකු පද්ධතිය රක්ෂණ පුද්ගලික පාර්ශව කියන මේ අංශ නිදහස් කරලා EPF ගිණුම් ගැන විතරක් සලකා බැලීම අසාධාරණයි නේද? බැලූ බැල්මටම පේනවා යම් ආකාරයක EPF ETF වැනි දායකාර මුදල් ඉලක්ක කිරීමක් සිදු කරලා තියෙනවා කියන කාරණාව. මම හිතන්නේ රජය යම් සලකා බැලීමක් කළ යුතු පවතින අනිවාර්යයෙන්ම බැංකු අංශයේ නිදහස් කරත් ඉන්ෂුරන්ස් හා පෞද්ගලික ණයකරුවන් මේ කටයුත්තට දායකත්වය ලබා ගැනීම හරහා හැකියාවක් තියෙනවද යම් තාක් දුරකට හෝ සහනයක් ලබා දෙන්න. මම කියන්නේ 10.9 දක්වා පොලි අනුපාතය නෙමෙයි 10.1 පොලි අනුපාතය වැනි පොලි අනුපාතයකට පමණ සීමා කිරීමක් කළ හැකිව පවතිනවද? ඒ පිළිබඳ සලකා බැලීම මම හිතන්නේ ඉතාමත්ම අත්‍යවශ්‍යයි. Inside Story.